100% merchant commission එකට ලංකාවේ කාඩ් accept කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපි ණය වෙලා තියෙනවා මේ කාලෙදී. එක්සත් ජනපද ඩොලර් මිලියන 1046ක් අපි ණය වෙලා තියෙනවා. ලංකාවේ රුපියල් බිලියන 401ක් පමණ වෙනවා. ගුවන් සේවයේ පවත්වාගෙන යාමට අපහසුයි මෙවැනි විශාල ණය මුදලක් තියාගෙන. ඉතින් ඒ නිසා අපට මේ ප්‍රතිව්‍යුගත කිරීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රටවල් 23ක ගමනාන්තයේ සතක් සඳහා ගුවන් ගමන් සිදු කරනු ලබනවා. 1998 සහ 2008 දක්වා කාල සීමාවේ එමිරේට් සමාගම සමග ඒකාබද්ධව ව්‍යාපාරික කටයුතු සිදු කළ සමාගම එම කාල සීමාවේ ලබා ඇති ලාභය රුපියල් මිලියන 22ක් නැවත රජයට පවරාගත් සමාගම 2010 වසරේ සංස්ථාගත කළ අතර ගත වූ වසර 10ක කාලය තුළ සමාගම අඛණ්ඩව පාඩු ලබා තිබෙනවා. 2017 වසරේ රුපියල් මිලියන 28930ක් පාඩු ලැබූ සමාගම 2020 වසරේ ලැබූ පාඩුව රුපියල් මිලියන 47198ක්. 2021 වසරේදී ඒ රුපියල් මිලියන 45231ක් ලෙස ගණනය කර ඇති අතර මේ වසරේ විගණනය නොකළ දත්ත අනුව පාඩුව රුපියල් මිලියන 164733ක්. පළවෙනි කාරණේ දැනට ලාභ ලබනවා යම් ප්‍රමාණයකට ශ්‍රී ලංකා කේටරින් සමාගම. ඉතින් අපි ශ්‍රී ලංකා කේටරින් සමාගමෙන් අපි 149ක් සහ එහි පරිපාලනය හෝ එහෙම නැත්නම් ආයෝජකයෙක් තවත් වැඩිපුර ප්‍රමාණයක් ඉල්ලනවා නම් ඒ ආයෝජකයන්ගේ ඒ අවස්ථාවේදී තියෙන ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ කොටස් ලබා දීලා එයින් යම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්න. ඊළඟට ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලදී සඳහා අපි වෙනම සමාගමක් අපි හදනවා. ඒ සමාගමට ඒක අදාළ කාර්යභාරය සහ ගොඩනැගිලි ඒ වගේම චංචල හා නිශ්චල දේපල දීලා එතනින් අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 5000ක පමණ ආදායමක් ලැබෙනවා. ඒ නිසා එය අපිට ප්‍රතිව්‍යුගත කිරීමේදී අපි හිතනවා යම් සෑහෙන මුදලක් අපිට 149ක කොටස් වලට අපිට ලබා ගන්න පුළුවන් වෙයි. 149ක් කොටක් විතරක් දුන්නට කවුරුත් දෙන්නේ නැහැ. පරිපාලනයේ මැනේජ්මන්ට් දෙන්න ඕනේ. ඉතින් ඒ සඳහාත් අපි අභිලාෂ කැඳවීමක් කරන්න බලාපොරොත්තු. මේ දෙකෙන්ම මේ ලැබෙන මුදල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ණය බරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුදවන්න පුළුවන් ප්‍රමාණය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපිට සීමාවක් තියෙනවා. ගොඩ බැසීමට තියෙන අයිතිය දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවට. ඒක නිසා ශ්‍රී ලාංකික කොටස් 151ක් නැත්තම් අපිට ඒ අයිතිවාසිකම් අපිට නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට දෙන්න පුළුවන් වෙන්නේ 149ක්. එහෙම නැත්නම් ශ්‍රී ලාංකික ව්‍යවසායක එකතු වෙලා එනවා නම් අපිට වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන්. නමුත් අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාවකදී වෘත්තීය සමිති මේ තීරණයට විරෝධය පළ කළා. මේ වගේ වටිනා ආයතනයක් දුන්නා අපිට පුළුවන් කියන්න පුළුවන් මේ ආයතනයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා. ඔయిత වැඩි තවත් වැඩි දියුණු වෙයි. එළදෙනක ඉස්සරහා තියාගෙන පස්ස විකුණනවා වගේ වැඩක් මට පේන විදිහට. මොකද ඔබතුමාලා පටන් ගන්න 149. තෝ 147ට එමුතුන 151ට යනවා. කොටස් බෙදීමේදී 151ට යහපැත්තට යනවා කියන්නේ පරිපාලනමය යම් තීන්දුව తీන ගැනීමේ යම් විශාල බලයක් එනවා ඒ ගන්න සමාගම. මේ වගේ තීන්දුවක් తీරණයක් ගනීද්දී අපේ සේවකින්ගේ සුරක්ෂිතභාවය සියල්ල රැකිය යුතුයි. කොයි ආයෝජක ලංකාවට ආවත් ලංකාවේ තියෙන ලේබර් නීතියට මේක යටත් වෙන්න ඕන. හරිද? කම්කරු නීතියට පිටින් ඒ අයට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් කමක් නැහැ.